සහන කණ්ඩායමට සමාජිකයෝ 15 දෙනෙක් අයත් වූහ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් ඔහු පසුගිය මැයි 12 වැනි දින ජපානය බලා පිටත්ව ගියහ. එය ආවේ සති දෙකක පමණ කාලයක් ඉෂිනොමකි කියන නගරයේ යාගි ප්‍රාන්තයේ පීස්පෝට් කියන සංවිධානයත් සමග කටයුතු කරන්න වැඩ කරන්න සතියක් වැඩ කරනකොට මේගොල්ලගේ වැඩ කිරීමේ දක්ෂතාවයන් දැකලා මේ අයව තව කාලයක් තියන්න කියලා අපෙන් ඉල්ලා හිටියා. ඒක නිසා මේගොල්ල සති දෙකකට ආවත් අපි කාල සීමාව සති 3ක් පමණ දික් කරා. මේ අය ඒ ප්‍රදේශවාසීන්ගේ ඉතාමත්ම ප්‍රසාදයට ලක්වන විදිහට වැඩ කරලා තිනවා. සහන කණ්ඩායමේ සේවය ජපාන ජනතාවගේ ගෞරවාදරයට ලක් විය. භෞතික වශයෙන් සහ මානසික වශයෙන් තමන්ට නැවත නැගී සිටීමට ශ්‍රී ලංකාව අතහිත දීම වෙනුවෙන් ජපාන ජනතාව සුහදවමක්ද සංවිධානය කළහ. දින 21ක සහන මෙහෙයුම සාර්ථකව නිමා කළ සහන කණ්ඩායමට ජපාන රජය වෙනුවෙන් තානාපති කුනියෝ තකාෂි මහතා කෘතඥතාව පළ කළේය. We appreciate your support very much, and also, as I just said, their team is a kind of symbol of the friendship between Japan and Sri Lanka, and their activities was very widely broadcasted in Japan on TV and also in newspapers. So many Japanese people now understand how the Sri Lankan people are government kind to us. So representing the people and the government of Japan, I would like to express again sincere gratitude to your people and the government